සුරේෂලේ ලංකාවට ආවද නැද්ද ඕක ගැන ලොකු කතාවක් ඇති වුණා අසාත් මවුලානේ කතාවෙන් පස්සේ. එතකොට එයා ලංකාවට ආවා කියන්න සමහර සාක්ෂි තියෙන කියලා සමහර කිව්වා. බෙයා ඒක ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළා සුරේෂලේ. ආපු දිනේ කවරදාක වුණත් අපි හැමෝම කතා කරන ශ්‍රී ලංකාවේ මේ පාස්කු ප්‍රහාරයට මග පෑදුනා කියලා අපි විශ්වාස කරන, මං හිතන්නේ සුනන්ද අයියත් විශ්වාස කරන 2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේ කාලේ සුරේෂ්ලේ ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා ඔහු පිට වෙලා ගියේ 2019 ජනවාරි 3 වෙනිදා. ජනවාරි 3 වෙනිදා ඔහු පිට වෙලා ගියා. ජනවාරි 5 වෙනිදා කෑගල්ල කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් ගිහිල්ලා සහරාන් සහරාන්ගේ ගමේ නෑ කියලා ලියුමක් අරන් එනවා. මේ තියෙන්නේ ලියුම. මේවා ගැන පාසු කොමිෂන් සභාවේදී අනාවරණය වුණාට අවසන් වාර්තාවේ නිර්දේශ වලටවත් මේ ලැබිලා නෑ. ඇයි එතකොට ඒව නොආවේ? ශානි අබේසේ කරලා කෑගල්ලේ විමර්ශන පටන් ගන්නේ, විමර්ශන හරියට බාර දෙන්නේ කෑගල් ශානි අබේසේකරලාට දුන්න ඩියුටිය තමයි බුදු පිළිම කැඩුවට පස්සේ මං ශානි අබේසේකර කියලා අදහස් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්න කාර්යභාරය තමයි මාවනැල්ලේ කණ්ඩායමට සහයෝගය දක්වන්න කියලා. මාවනැල්ල කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ සහ මාවනැල්ල පොලිසිය එකතු වෙලා තමයි මේ විමර්ශන කරගෙන ගියේ. මේ විමර්ශන කරගෙන යද්දී ඒකට සහයෝගය දක්වන්න ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ කියලා කෙනෙක්ව ශානි අබේසේකරගේ නියෝග මත පත් කරනවා. එයාව අධීක්ෂණය කරේ මං හිතන්නේ වික්‍රමසේකර කියන සහකාර පොලිස් අධිකාරීවරයා. මේ විමර්ශන කරගෙන යද්දී හම්බෙනවා ඒගොල්ලොන්ට තියෙන දේ තමයි වටේම මොනවද තියෙනවද කියලා හොයලා බලන එක විතරයි විමර්ශන කරන එක නෙමෙයි සහයෝගය දෙන එක. ඒ සහයෝගය ඇතුළේ කරපු විමර්ශනයේදී තමයි 2019 ජනවාරි මාසෙදී වනාතවිලුව බෝම්බ තොගය හම්බෙන්නේ. වනාතවිලුව බෝම්බ තොගය හම්බුණාට පස්සේ මේ විමර්ශන සම්පූර්ණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කරගෙන යද්දී ඒ වනාතවිලුවේදී අත්අඩංගුවට ගත්ත දෙන්න ප්‍රශ්න කරද්දී තමයි 2019 ජනවාරි මාසයේ 23 හෝ 26 වගේ දිනක අනාවරණය කරගන්න මේක පිටිපස්සේ සහරාන් කියලා කෙනෙක් හිටියා කියලා. අනාවරණය කරගත්ත ගමන් පළවෙනි අවස්ථාවේම 2019 ජනවාරි 30 වෙනිදා මාවනැල්ල අධිකරණ කරුණු වාර්තා කරලා ට්‍රැවල් බෑන් එකක් අරගෙන විමර්ශන පටන් ගන්නවා. හැබැයි ඊට කලින් කෑගල්ලෙන් මේක අනාවරණය කරගන්නවා. අනාවරණය කරගෙන සිද්ධිය යටගහන් ඉන්නවා කිසිම තැනකට දැන්නුවේ නැහැ සහරාන් තමයි මේක පිටිපස්සේ ඉන්නේ කියලා. හොර රහසේ ගිහිල්ලා මෙහෙම ලියුමක් අරගන්නවා. මේ ලියුම අරන් ආයෙදලා පොතේ යලවනවා. 2019 මේ පොතේ යලවලා දෙන 2019 ජනවාරි මාසේ 6 වෙනිදා කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොතේ යලවනවා. ග්‍රාම නිලධාරීනිගෙන් ගත්ත ලියුමක් සහරාන් ගමේ නැහැ කියලා. එතකොට ඇයි සහරාන් ගැන අනාවරණය කරගෙන සහරාන්ගේ ගමට ගිහිල්ලා ග්‍රාම සේවකයන් ලියුමක් අරගෙන සහරාන් ගැන හංගන් හිටියේ? ඊට දවස් දෙකකට කලින් තමයි සුරේෂ්සරේ ලංකාවෙන් පිට වෙලා යන්නේ. එතකොට දින 52 ආණ්ඩු කාලේ කුමන්ත්‍රණ ආණ්ඩු කාලේ කියලා හැමෝම කියන සලේ ලංකාවට ආවා. සලේට පුළුවන් ඒකට උත්තරයක් දෙන්න. මම එතනින් පටන් අරන් කතාව යන්නම්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන ප්‍රධාන වශයෙන් පහක් ගියා. එකක් විජිත් මලල්ගොඩ කියන විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඒකෙන් විමර්ශනයක් කළා. ඉන්පස්සේ ජනද්ද සිල්වා කියන විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකින් විමර්ශනය කළා. මෙතන ඉන්නවා ජයම්පති මහත්මයාත්, පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව මගින් විමර්ශනය කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රවිසෙනි විරට්ටචා, ශානි අබේසේකර කියන දෙන්නා යටතේ විමර්ශනයක් කළා. 2019 නොවැම්බර් මාසේ 17 ආණ්ඩු මාරුණාට පස්සේ 20 වෙනිදා ශාන්ති අබේසේකර වෙතින් ඉවත් කරලා මේ විමර්ශනයට සම්බන්ධ වෙච්ච නිලධාරීන් සියලුම දෙනා එක්කෙනෙක් හැර ඉතුරු සියලුම නිලධාරීන් ඉවත් කරලා වෙනම විමර්ශනයක් ගියා. විමර්ශන පහක් ගියා. මේ වෙනකොට අපි ළඟ විමර්ශන පහකට අදාළ ડોකියුමන්ට්ස් තියෙනවා. ඔක්කොම අපි ළඟ නැහැ. සමහර ඒවා ආණ්ඩු හංගන් ඉන්නවා. බොහෝ දොරතුරු තියෙනවා. රජයේ සතුව තියෙනවා මේ දොරතුරු ඔක්කොම ටික. මේ ඔක්කොම හරියට විශ්ලේෂණය කරලා බැලුවොත් මං හිතන්නේ අලුතෙන් මොනවද ඕනේ නැහැ. මේ ડોකියුමන්ට්ස් වල ඔක්කොම තියෙනවා. අර කිව්ව කරුණාම්මන් සම්බන්ධ කතා, අසාත් මාවුලන් කිව්ව කතා තහවුරු වෙන සමහර ප්‍රකාශ තියෙනවා. කරුණාම සහරාන් කිව්වා කියලා සහරාන්ගේ නියදුරු කෙනෙක් සාක්ෂි දීලා තියෙනවා. කරුණාම්මා නැතුළේ ඉන්න අපිට උදව් කරනවා කිව්වා කියලා.
හරියට හොයලා බැලුවොත් ටෙලිෆෝන් ඩීටේල් ඇනලිසිස් එකක් බැලුවොත් එහෙම 2017 මාර්තු මාසේ 10 වෙනිදා අල්ලියාර හන්දිය ගැටුම වෙලාවේ සහරාන් එතනින් පැනගත්තේ සහරාන් එතනින් පන්නන් අරන් ගියේ කවුද කියලා බොහෝ දොරතුරු අනාවරණය වී එහෙම අරන් ගියාට පස්සේ කවුද උන්ට නීතිඥවරු හොයලා දුන්නේ කියලා හෙව්වත් එහෙම කා ළඟට ගිහින්ද නීතිඥවරු හොයාගත්තේ කියලා විමර්ශනය කළොත් එහෙම තවත් බොහෝ දොරතුරු අනාවරණය වී මේව සමහර ඒවා ඇත්තටම මේ වෙනකොටත් ජනාධිපති මර්ෂණ කොන්ෂන් සභාවේදී අනාවරණය වෙච්ච දේවල් හැබැයි අපි නොදන්න මොකක් හරි හේතුවක් ඉඳලා අවසාන වார்த்தාවට ඒක ඇතුල් වෙලා තිබ්බේ නැහැ. සුනන්ද දේශප්‍රිය මහත්මයාගේ පොතේ 12 වෙනි පිටුවේ තියෙනවා මේ පාස්කු ප්‍රහාරයේ පිටුපසට දේශපාලන බලවේගයක් තිබුණා කියලා මේ රටේ 52%ක් විශ්වාස කරනවා කියලා විට්ටේ රිසර්ච් කරපු එකක්. ඒ විශ්වාසය හදන්න ඇත්තටම ඒකට අපි ස්තුතිවන්ත වෙනවා සුරන්ද දේශප්‍රිය මහත්මයලා ජනමාධ්‍ය වේදීන් මෙතන ඉන්නවා ෆාදර් රෝහාන් ෆාදර් පැට්‍රික් මේ වගේ බොහෝ දෙනෙක් කරපු කාර්යභාරයේ වැදගත් වුණා. දැන් තියෙන්නේ එතකොට දැන් අලුත් ආණ්ඩුවක් පත් වෙලා තියෙනවා. මොකද්ද මේ දේශපාලන බලවේගය කියන එක ගැන අනාවරණය කරන්න. 2015ට කලින් ලංකාවේ සිදුවීම් කීපයක් වුණා. ඒකෙන් එක ප්‍රධාන සිද්ධියක් තමයි දරගා නගරයේ සිදුවීම. දරගා නගරයේ සිදුවීම අවස්ථාවේදී DIG ඉන්ද්‍රන් මට මතක විදිහට මන් නිවැරදි නම් ශාලිකා ඉන්නවා DIG ඉන්ද්‍රන්නේ. ඔව් DIG ඉන්ද්‍රන් තමයි කළුතර දිස්ත්‍රික්කයේ බාරව හිටියේ. ඔහු ඒකට සැකපිට පිරිසක් අත්අඩංගුවට ගන්නවා. ඉහලින් ආපු උපදෙස් පිට ඒ පිරිස යවන්න වෙනවා. ඒ අත්අඩංගුවට ගන්නේ හමුදාවේ පිරිසක්. ඒ හමුදාවේ පිරිස යවනවා. මේ ඔක්කොම 2014 දර්ගා නගරයේ සිදුවීම ඉඳන් මේ ඔක්කොම එකිනෙකට ගැට ගැහුණු සිදුවීම්. සුරේෂ් සලේගේ සාක්ෂිය සුරේ මේ කවුද සුරන්දායගේ පොතේ සමහර කොටස් තියෙනවා. සුරේෂ් සලේගේ සාක්ෂිය හරියට කියවලා බලන්න එයාගෙන් අහපු ප්‍රශ්න වලට එයා දුන්න උත්තර හරියට කියවලා බැලුවොත් එimhe මේක මේ වෙනකොට ප්‍රසිද්ධ ලේඛනයක් පාර්ලිමේන්තුවේ සභාගත වෙලා තියෙනවා. කියවලා බැලුවොත් එimhe ඒකේ බොහෝ කරුණු තියෙනවා. ඔහු පිළිගන්නවා 2014 ඉඳන් ඔහුට සහරාන් සම්බන්ධයෙන් තොරතුරු ආවා කියලා. ඔහු පිළිගන්නවා ඒ කාලේ ඉඳන්ම මේ කණ්ඩායම් ඇතුලේ බුද්ධිංශ කට්ටිය හිටියා කියලා. නිකන් නෙමෙයි ඒගොල්ලන්ගේ ඒජන්ට්ලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඒජන්තවරු මේ කණ්ඩායම් ඇතුලේ හිටියා කියලා. ඉන් එහා ගිහිල්ලා මේ පොතේ තියෙන චූලාපරි දුවක් උයි සාක්කී එහෙම කියවුවොත් මේකේ තියෙන CCTV හයි කරපුවා. සල්ලි දුන්නේ වගෙන. දැනටමත් හෙරිදලව් වෙලා තියෙන තොරතුරු. හැබැයි කිසිම විමර්ශනයක්වත් කිසිම දෙයක් වෙලා නැහැ. ඊළඟට 2000 මම සිද්ධි කීපයක් කියන්නම්. 2018 ඔක්තෝබර් මම කිය හල්ලුත් ගාව 2018 ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා ඒ වෙච්ච කුමන්ත්‍රණය මේක තියෙන්නේ මාලිගා කුමන්ත්‍රණය කියලා දේශප්‍රිය මහත්මයාගේ පොතේ තියෙන්නේ. මාලිගා කුමන්ත්‍රණය මේකට බලපෑවේ කොහොමද කියන එක සහ ඒකට මග පෑදුණු හේතු ටිකක් මම කියන්නම්. මේක මේ අපි හොයාගත්තු ඒවා සහ විශේෂ ශාලිකය මෙතන ඉන්න ෆසීර් ඉන්දුනිල් අපි ජර්නලිස්ට් අපි කීප දෙනෙක් ඇවිදලා හොයාගත්තු ඒවා සහ වෙනත් ඇංගවල තියෙන ඒවාත් තියෙනවා. 2018 පෙබරවාරි 6 පාන්දර 2:48ට යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ කාත්තංගොඩි පළාත් පාලන ආයතනයේ අපේක්ෂකයෙකු අබ්දුල් මජීඩ් මොහොමඩ් ෂෆ්රාත්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. මේක මෙරට නිෂ්පාදිත පුපුනරවි යොදාගැනීමේ නිවසේ ඉදිරි ගේට්ටුවට ප්‍රහාරයක් එල්ල කර රුපියල් 30,000ක් වටින අරන්සයක් සිදු කිරීම කියලා 2018 දී අදාළ පොලිසියේ පොලිස් තොරතුරු සටහන් පොතේ 240 වෙනි පිටුවේ 56 වෙනි ඡේදයේ සටහන් කළා අධිකරණයට කරුණු වාර්තා කළා. මේ පිළිබඳ කාත්තංකුඩියේ හිටපු යුද හමුදා බුද්ධියංශ නිලධාරීන් මේකට සහරාන්ලාගේ සම්බන්ධතාවය ඉහළට වාර්තා කළා කියලා ඒ පැත්තේ කට්ටිය කියනවා. හැබැයි මේක එහෙම යට ගියා. මේක කාල බෝම්බ ප්‍රහාරයක් කියලා අනාවරණය වුණා. යුද්ධෙන් පස්සේ ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට තමයි කාල බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණේ. හැබැයි ඒක එළියට ආවේ නැහැ. ඒක යට ගැහුවා. මෙතන ජයම්පති වික්‍රමරත්න මහත්මයා ඉන්නවා. එතුමල්ලා කමිටියේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ඒ කාලේ වෙච්ච දේවල් ගැන ප්‍රශ්න කළා. එතකොට පැහැදිලිවම එතකොට ස්ථානාධිපතිවරයා කියනවා මෙහෙම කිසිම සිද්ධියක් වෙලා නැහැ කියලා. ෆීල්ඩ් මාෂල් සරස් පොන්සේක මේක ගැන දිගින් දිගටම ප්‍රශ්න කරනවා මොනවද මෙහෙම බරපතල සිද්ධි උනේ මොනවත් කළේ නැත්තේ ඇයි කියලා අහනවා. කිසිම බරපතල සිද්ධියක් උනේ නැහැ කියනවා. එක දිගට සිදුවීම් මෙද්දී කිසිම බරපතල සිද්ධියක් උනේ නැහැ කියලා සිද්ධි යට ගහනවා. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙදිත් කියනවා එහෙම උනේ නැහැ කියලා. අනිත් අයින් වලදිත් කියනවා හැබැයි සිදුවීම් දාමයක් වුණා. ඔය එකක් විතරයි. පෙබරවාරි 10
පළාත් පාලන ඡන්දයෙන් මේ 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 සිද්ධිය පටන් ගන්න ඇත්තරම 2018 දී මේ ප්‍රධාන සිදුවීම් බෝම්බ ගහන එක පටන් ගන්නේ 2018 පළාත් පාලන ඡන්දය පටන් ගත්තට පස්සේ. පළාත් පාලන ඡන්දය කියන්නේ යහපාලන ආණ්ඩුව තිබ්බේ. එතකොට පොහොට්ටුව කියන දේශපාලන පක්ෂය හදාගෙන ඇවිල්ලා තිබ්බා. උන් ලංකාවේ වැඩිම ආසන සංඛ්‍යාව වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාව ජයග්‍රහණය කරපු මැතිවරණයට කාලවකවානුව තමයි මේ බෝම්බ ප්‍රහාරය එල්ල වෙන්නේ. පෙබරවාරි මාසේ 12 වෙනිදා යහපාලනය සඳහා ජාතික පෙරමුණේ කාන්තාංගුඩි කාර්යාලයේටම අර නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. B178 අලෙවිලා 18 කියන අංකෙන් කරුණු වාර්තා කරලා තියෙනවා. ඊට පස්සේ 2018 පෙබරවාරි 13 වෙනිදා ලසන්ත එක්මුතුංග ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි වසංකලා කියලා හිසපු දේශ නියෝජ්‍ය පොලිසිය ප්‍රසන්න නානායකකාර අත්අඩංගුවට ගන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දාපු බී වාර්තාවේ ගෝඨාභය රාජපක්ෂගේ සම්බන්ධතාවය ගැන කරුණු වාර්තා කරලා තියෙනවා ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියට. ඊට පස්සේ 2018 පෙබරවාරි මාසේ 26 වෙනිදා මේක අනිද්දා පත්තරේ මං හිතන්නේ සමුහ සාකච්ඡාවකදී ප්‍රකාශ කරලා තිබ්බා. තරද උඩුවර ගෙදර කරපු සමුහ සාකච්ඡාව මම දැක්කා තිබ්බා. ඒ අර ලසන්ත වික්‍රමතුංගගේ විමර්ශන ආරම්භ වුණාට පස්සේ ඒකට සැකකරුවන් අත්තරංගුවට ගත්තට පස්සේ ඒකට අදාළව ගෝඨාභයගේ නම අධිකරණ කරුණාර්ථා කළාට පස්සේ තමයි ඇත්තටම ආණ්ඩු මාරු කරන්න උත්සාහ කළේ. එවකට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉස්සරහා මේ කියලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ඉවත් කරලා මහින්ද රාජපක්ෂ අගමැති කරන්න උත්සාහ කළා. හැබැයි ඔහුගේ පැරැත්ත මත ජනාධිපතිරයා ඒක නතර කරගත්තා කියලා. ඒ කියන්නේ මේ අපරාධ වලට අදාළව විමර්ශන පටන් ගත්තට පස්සේ තමයි ආණ්ඩු මාරු කරන්න උවමනා වෙන්නේ. ඉන් පස්සේ මාර්තු 7 වෙනිදා 2018 මාර්තු 7 මාර්තු මාසේ ආනේ දිගන සිද්ධිය වුණා. මුස්ලිම් මැසියන්ට ප්‍රහාරයක් එල්ල වුණා. 2018 මාර්තු මාසේ 12 වෙනිදා මුබාරක් කියලා කාතංගුඩේ සපත්තු ව්‍යාපාරිකයෙක් අභිරහස් ලෙස ගාමයේ මරණයටපත් වුණා. ඔහුගේ පවුලේ පිරිස් කිව්වා මේක ඝාතනයක් කියලා සැකයි කියලා. ඔහු කොහොමද මිය ගියේ කියලාවත් අඩුම ගානේ හොයා ගන්න හම්බුන්නේ නැහැ. ඔහුගේ සිරුර විතරක් කල්ලණි කලබු ඉදිරි පහති වෙලා හම්බුණා. ඊට පස්සේ 2018 මාර්තු මාසේ 25 වෙනිදා ඉන්දියාවේ ඉන්දියා එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කරනවා ලංකාවේ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ කියලා. 2018 අප්‍රේල් 6 වෙනිදා කීට්නෝයාගේ සිද්ධියට අමල් කරුණාසේකර අත්අඩංගුවට ගන්නවා. බුද්ධියංශ ප්‍රධානියා හිටපු 2018 අප්‍රේල් මාසේ 22 වෙනිදා ආදම් ලෙම්බේ මොහොමඩ් රියාස් කියන පුද්ගලයා මරණයටපත් වෙන ඔහු තමා කාර්තාංගුඩි සිදුවීම් ගැන බුද්ධියංශයට තොරතුරු දුන්නේ. ඔහු හමුදා බුද්ධියංශවට අනුයුක්තව වැඩ කරපු නිලධාරියෙක්. ඔහුගේ මරණය සැකයි එක ඝාතනයක් කියලා ඔහුගේ පවුලේ උදවිය කියලා තියෙනවා. මේකට අදාළව AR 356 අලෙහිලා 2018 අංකයෙන් තමා කරුණට අධිකරණ කරුණු වාර්තා කරන්නේ. බී වාර්තාවක් නෙමේ ඒ වාර්තාවකින් කරුණු වාර්තා කරලා එතනින් සිද්ධිය ඉවර කරනවා. ඊට පස්සේ එක දිගටම සිදුවීම් වෙනවා. 2018 ජූනි මාසේ 19 වෙනිදා මේ තුනන්දගේ පොතේ තියෙනවා කාත්තංකුඩි අල්ලියාරහන්දියේ කඩේක තේවික වුණපු අයවුරුද්ද පුද්ගලයෙක් ආදම් ලැබ්බේ මොහොමඩ් ඉස්මයිල් එහෙම නැත්නම් පළනි බාවා වෙඩි තියලා ඝාතනය කරනවා. යුද්ධයෙන් පස්සේ පළනි අවස්ථාවට තමයි ඒ ප්‍රදේශයේ වෙඩි තැබීමක් වෙන්නේ. පළනි බාවා තමා ප්‍රධාන සාක්ෂිකාරයා. 2017 මම කිව්වේ සහරන් පැනලා ගියේ කොහොමද කියලා. 2017 මාර්තු 10 අල්ලියාරහන්දියේ ගැටුමෙන් පස්සේ සහරන් පැනලා ගියේ කොහොමද කියලා හොයලා බලුවත් තොරතුරු එළියට එයි කියලා. ඒකේ සහරන් එතෙන් ආවා කියන්නේ ප්‍රධාන සාක්ෂිකාරයෙන් තමයි පළනි බාවා. පළවෙනි බී වාර්තාවේම පළනි බාවා සාක්ෂිකාරයෙක් කියලා දාලා තියෙනවා. පළනි බාවව ඝාතනය වෙනවා. පළනි බාවව ඝාතනය කරපු ගිනියවිය අතුරුදන් වෙනවා. ඊට පස්සේ මං හිතන්නේ මේක ඒක ඇත්තක් නම් චාර්ය බේසේකට මම කියන්නේ ඒක ඇත්තක් තමයි. ඕනම් විමුක්ත චාර්ය බේසේකට ඊට පස්සේ කතා වෙදි තහවුරු කරන්නත් පුළුවන්. කතා කරන්න බැන්න නොකර ඉන්නත් පුළුවන්. ඒ ගිනියවිය යුදාමුදා කන්දරක තියෙනවා කියලා තොරතුරක් හම් වෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඒ ගිනියවිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීම් කළාම ඒක දෙන්නේ නැහැ තියන් ඉන්නවා. ආරක්ෂක ලේකම්වරයා පවා කියනවා ඒ ගිනියවිය දෙන්න කියලා. දුන්නේ නැහැ. එතකොට මේ සම්බන්ධතාව ඇත්තට මේ සුනන්දායගේ පොතේ ලියලා තියෙන සම්බන්ධතාව තහවුරු වෙන ඕන තරම් දේවල් තියෙනවා. මේව දැනටමත් විමර්ශනයේ දේලා තියෙන දේවල්. හැබැයි අවාසනාවකට විමර්ශන පහක් ගිහිල්ලත් රනිල් වික්‍රමසිංහ යන්න කලිනුත් කමිටුවක් පත් කළා. විමර්ශන 6ක් 7ක් ගිහිල්ලත් කිසිම දෙයක් වෙලා නැහැ. පළනි බාව ඝාතනය කරනවා. ඊට පස්සේ
අගෝස්තු මාස 26 වෙනිදා 2018 බෝම්බත් තදා බැලීමේදී සහරංගේ සහෝදරයා රිල්වාන් තුවාල වෙනවා. ඊට පස්සේ සැප්තැම්බර් 12 නාමල් කුමාර කියලා කෙනෙක් ඇවිදලා ජනාධිපති කුමන්ත්‍රණයක් කර කියනවා. ඒක මත පදනම් වෙලා ආණ්ඩුපක්ෂ මේ විපක්ෂයේ හිටපු මහින්දානන්ද අලුත්ගම කියලා මාත් සාකච්ඡාවක් තියෙනවා. මේ එක දිගට වෙනවා 2018 ඔක්තෝබර් 7 වෙනිදා අවසාන පාස්කු ප්‍රහාරයට පෙර තිබ්බ අවසාන ආරක්ෂක මණ්ඩල රැස්වීම තියෙනවා. ඊට පස්සේ ඔක්තෝබර් 23 පොලිස් ප්‍රතින කියනවා රැස්වීමට සහභාගී වෙන්න එපා කියලා. ඔක්තෝබර් 25 නිලන්ත ජයවර්ධන අත්අඩංගුවට ගන්න අතර නිලන්ත ජයවර්ධනගේ අත්අඩංගුවට ගැනීම ගොඩක් අය කියනවා මේ නිලන්ත දිමේ මේ කවුද නාලක සිල්වා අත්අඩංගුවට ගන්න ඇත්තටම නාමල් කුමාර කියන්නේ නාමල් කුමාරගේ චෝදනාව තියෙන්නේ වෝටාබේ රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සහ මෛත්‍රීපාල සිරිසේන ඝාතන කුමන්ත්‍රණයක් කියලා ජනමාධ්‍යයෙන් වාර්තා කළාට ඇත්තටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නේ සහකාර පොලිස් අධිකාරියේ ඝාතනවරයෙක් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා. ඒකට අදාළ සාක්ෂි හම්බෙලා තියෙනවා. එතකොට ඒකට තමයි අත්අඩංගුවට ගැනීමක් කරන්නේ. ඊට පස්සේ දින 52 ආණ්ඩුව පටන් ගන්නවා. ආණ්ඩුව පටන් ගත්තට පස්සේ මොකද වුනේ? ඔක්තෝබර් 30 ඒ වෙනකන් හිටපු ආරක්ෂක ලේකම්වරය අයින් කරලා හේමසිරි ප්‍රනාන්දු උදෙන්ටපත් කරනවා. මේ දින 52 ආණ්ඩු කාලේ වෙච්ච දේවල්. 2018 නොවැම්බර් 1 ගෝඨාභය රාජපක්ෂ අරලියගහ මන්දිරයට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහත් එක්ක සාකච්ඡා කරනවා. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ඒ වෙනකොට සක්‍රියව හිටියා. ඔහු මොකද ඒ වෙලාවේ සක්‍රියව හිටියේ? අපිට මතකයි දින 52 ආණ්ඩුවේ දවස් ආණ්ඩුව පත් වුණ ගමන් වැඩිපුරම මේ ෂෙයා වෙච්ච ෆොටෝ එක තමයි පූජිත් ජයසුන්දර පොලිස් ප්‍රතිවරයා ගෝඨාභය රාජපක්ෂ සැලියුට් කරන එක. ඊළඟට 2018 නොවැම්බර් මාසේ 13 ඒ අතරතුර සුරේෂ් සාරි ලංකාවට ආවා. 2018 නොවැම්බර් මාසේ 13 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවාගෙන මේ ගැසට් නිවේදනය. ඊට පස්සේ එක දිගට සිදුවීම් වෙනවා. ආණ්ඩුව ගිනියන්න ඔන්න මෙන්න ආණ්ඩුව වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි විශ්වාස බැංකුවේ මහින්ද රාජපක්ෂ පරාජය වෙද්දි පෞද්ගලික පොලිස් නිලධාරින් දෙන්න ඝාතනය වෙනවා. ඊට පස්සේ අධිකරණයෙන් පාර්ලිමේන්තුව විසුරීම අත්හිටවනවා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව අභියාචන අධිකරණයෙන් අත්හිටවනවා. අන්තිමට නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න සිද්ධ වෙනවා. රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් අගමැති වෙලා දින කිහිපයකින් මාවනැල්ල සිද්ධිය වෙනවා. එතනින් තමයි මේ ප්‍රධාන සිදුවීම් මේ පටන් ගන්න. එතකොට මේක ගැන හරියට විමර්ශනය කළොත් එහෙම මේ බොහෝ තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්. ඊට පස්සේ මම කියන්නම් දැන් ඔය CID එක හරියට විමර්ශනය කළේ නැහැ කිව්ව මූලිකව. දැන් අපිට ඇත්තටම CID එක වැඩකුත් නැහැ, TID එක වැඩකුත් නැහැ, මොනවා ආයතනයක් වැඩක් නැහැ. අපිට ඕන බෑ විමර්ශනයේ සම්බන්ධෙන්නේ. එතකොට අපි ශානිය බේසේ කරලා වෙනුවෙන් කතා කළා, CID එක හරියට වැඩ කළා කියලා කතා කළා. අපි එහෙම කතා කළේ වෙන මොකුත් නිසා නෙමේ, ඒගොල්ලෝ මේක පිටිපස්සෙ තිබ්බ ඇත්ත හොයාගෙන යන්න උත්සාහ කරපු නිසා. මේ තියෙන CID එක හරියට වැඩ කළේ නැහැ කියන අයට සාක්ෂියක් මේ ජනාධිපති මර්ෂණ කොමිෂන් සභාවට ඒවල් වෙච්ච මේ ඉදිරිපත් වෙච්ච ඒවා මේ තියෙන්නේ බුදු පිළිම සිද්ධියට අදාළ මේ බුදු පිළිම සිද්ධියෙන් පස්සේ වනාත විල්ලෝ සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්නාට පස්සේ ඒකට අදාළව හදපු විමර්ශන සැලැස්ම මේ තියෙන්නේ විමර්ශන ධාරින් අත්සන් කරලා ශානිය බේසේ කරලා අනුමත කරලා සහකාර පොලිස් අධිකාරීලා අනුමත කරපු ලේඛනය. මේ තියෙන්නේ බුදු පිළිම සිද්ධිය හරියට විමර්ශනය කළා නම් සාක්ෂි ඔක්කොම එළියට එනවා. මේ තියෙන්නේ ශානිය බේසේකර ගිහිල්ලා දාපු සටහන. උසස් නිලධාරින්ගේ ගමන් සටහන් පොතේ. දැන් ඇත්තටම මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා කරන අය ඇයි TID එකට චෝදනා කරන්නේ නැත්තේ? මම තව විනාඩි දෙකකින් ඉවර කරන්නම්. ජමීල් සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ වලට තොරතුරු ලැබෙන නිසා TID එකට තොරතුරු ලැබෙන 2015 අගෝස්තු මාසේ 2 වෙනිදා. මහීල් ඩෝල් කියන විශ්වාමික පොලිස් නිලධාරිය ඔහු සම්බන්ධයෙන් තොරතුරු දෙනවා. ඔහු කියන ඔහු හම්බෙන්න සැකසහිත පුද්ගලයෙකු දෙට් වෙනවා කියලා. අපි විශ්වාස කරනවා ඒ ආවේ බුද්ධ්‍යංශ නිලධාරින් කියලා. ඇත්ත නැත්නම් ඔයා නිවර්ෂණයක් කරන්න ඕන. ජමීල්ව ගෙන්නලා කට මේ තියෙන ජමීල් කට උත්තරේ TID කට උත්තරයක් අරගෙන යවනවා. මේ තියෙන සම්පූර්ණ කට උත්තරේ. ඉන් පස්සේ දිගටම ජමීල් එක්ක සම්බන්ධතා තියෙනවා. හැබැයි පාස්කු ප්‍රහාරය වෙන එක නවත්ත ගත්තේ නැහැ. මේ තියෙන දින 52 ආණ්ඩුව කාලේ TID එක දාපු රිපෝට්ස් පූජිත් ජයසුන්දර දිගටම ජමීල් අන්තවාදියෙක් ඒකගෙන හොයන්න කියලා ලියුම් එවද්දී මේ තියෙන TID එකේ ඊට පස්සේ පත්වෙච්ච අධ්‍යක්ෂවරයා දාපු ලියුම් ජමීල් එහෙම අන්තවාදියෙක් නෙමේ කියලා දාපු ලියුම්. ඒ කියන්නේ දිගින් දිගටම TID එක ඒගොල්ලෝ ගැන හෙව්වා. ඊට පස්සේ නිලන්ත ජයවර්ධන කියනවා ස්ථිර තොරතුරක් නෙමේ ආවේ කියලා
මේ පොතේ ගැන විස්තර ගොඩක් තියෙනවා කිස්තර දෝරා කියන සුමන්ද එළියලා තියෙනවා මේක දිගන්ත ජයවර්ධන මේක මේ ප්‍රහාරය එල්ල වෙනවා කියන එක ස්ථිර ඒ කියන අනිවාර්ය තොරතුරක් කියලා පිළිගත්තේ නැති වුණාට පොලිස් නිලධාරීන් පිළිගන්නවා මේ තියෙන්නේ කොළඹ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කොළඹ මාධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එයාට ලියුම හම්බුන ගමන් සාකච්ඡාවක් තියෙනවා ඒ සාකච්ඡාවේදී මිනිත් එක තමයි මේ තියෙන්නේ ඒකෙදි පැහැදිලිවම කියනවා මේක ඉතාම භයානකයි රෝඩ් බ්ලොක් දාන්න තමන්ගේ ප්‍රදේශයේ තියෙන ලැබුම් මල් සර්ච් කරන්න මේ හැම දෙයක්ම කියනවා. මේව හරියට වුණා නම් පාස්කු ප්‍රහාරය එල්ල වෙන්නේ නැහැ. කවුද එතකොට මේව නැවැත්තුවේ කියලා කියනවා. මේක තියෙනවා මේ පල්ලිවලට ආරක්ෂාව දෙන්න ඕන කියලා. පල්ලිවල පූජකව දැනුවත් කරන්න ඕන කියලා. එහෙම දැනුවත් අපි විශ්වාස කරනවා දැනුවත් කරලා නැහැ කියලා කාගේ නියමයක් අනුවද එතකොට ඒව නතර වුණේ කියලා හොයලා බැලුවොත් බොහෝ තොරතුරු එළියට එයි. තව ගොඩක් දේවල් තියෙනවා එහෙම කියන්න වෙලා නැහැ. තව එකම එක දෙයකින් නවත්තනවා මේ තියෙන්නේ බොහෝ දෙනෙක් කතා වුණා සයින්ද මරුදෙක් ගැන සාරා ජස්ම ගැන කතා වුණා සාරා ජස් සයින්ද මරුදෙ 2019 අප්‍රේල් මාස 26 වෙනිදා පිපුරුපු ගමන් පහුවදා 27 වෙනිදා කල්මුනේ OIC අධිකරණ කනුවාර්තා කරන මරුණ ගාන 16ක් කියලා ඊට දවස් දෙකකට පස්සේ අම්පාරෙන් ගිහිල්ලා කනුවාර්තා කරනවා මරුණ ගාන ඊට වැඩි කියලා එක්කෙනෙක් වැඩි කියලා 17ක් කියලා මේ තියෙන මන්න පරීක්ෂණ වර්තාව මේක හැම එක්කෙනාගේම හම්බෙච්ච කොහොමද හැමෝනේ ඒ ඔක්කොම ටික තියෙන කොටස් ඇඳලා ඔක්කොම කරලා තියෙනවා හැබැයි සාරක සම්බන්ධයෙන් කිසිම දෙයක් නැහැ සාර සම්බන්ධයෙන් හම්බෙලත් නැහැ හැබැයි බොරුවට කිව්වා සාර හම්බ මේ සාර මරුණා කියලා ඊට එහා ගිහිල්ලා සාක්ෂියක් අනාවරණය වෙනවා පාසු කොමිෂන් සභාවේදී ඒ තමා නිලධාරීන් සාක්ෂි දීලා කියලා තියෙනවා එතන හිටපු එක්කෙනෙක් පැනලා ගියා කියන සාක්ෂි තියෙනවා CCTV දර්ශනයක් තියෙනවා ඒක කෙනා අඳුර ගන්න බෑ ඒ පැත්තට හමුදාව වෙඩි තියනවා පේනවා කියලා යතුරුපැදි සද්දයක් ඇහුණා යතුරුපැදියකින් පැනලා යන සද්දයක් ඇහුණා කියලා සාක්ෂි දීලා තියෙනවා ඒ විතරක් නෙමේ අර හමුදාවට පොලිසිය පැත්තට වෙඩි තිබ්බා කියන ගිනියාවිය මේ තියෙන සාමන්ත විජේසේකර පාසු කොමිෂමේ දුන්න සාක්ෂිය ඒක ට්‍රේසර් බුලට් දාලා ගහලා තියෙන්නේ කියලා තියෙනවා ට්‍රේසර් බුලට් ගන්නෙ කොහොමද හමුදාව වගේ අය යුද්ධවලදී පාවිච්චි කරන ඒවා ට්‍රේසර් බුලට් ගහන්නේ අපි ඉන්න තැන හරියට අඳුනා ගන්න පෙන්වන්න. ඒවා කොහොමද සාමාන්‍යයෙන් කල්ලියට ගියේ කියලා හරියට විමර්ශන කළොත් එහෙම බොහෝ දේවල් අනාවරණය කරගන්න පුළුවන් වෙයි.